ආයි පෝවන් අද මම මහන්න හදන්නේ මෙන්න මේ ගවුම අපි මුලින්ම මේ මෙෂර්මන්ට් ටික ගන්න ඕන මම අද ගවුම මහන්නේ සිල්ක් මැටීරියල් එකකින් මම අද ඔයාලට ටේලරින් ක්‍රමයට බ්ලොක් එක ඇඳ ගන්න කියලා දෙන්නේ මේ ඒ මැටීරියල් එකේ ලයිනින් එක මුලින්ම මම ගවුමේ පිටුපස කොටස තමයි ලකුණු කරන්නේ විදියට අඟල් 15ක් විතර පහළට ලකුණු කරනවා ඊට පස්සේ මේ විදියට හරස් රේඛාවක් අඳිනවා ඊට පස්සේ අඟල් 3 ගාලක් ලකුණු කරලා කෙළින් රේඛාවක් අඳිනවා උරේස දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා අපි මේ විදියට ලකුණු කරනවා. එතෙන් සිට අඟල් එකමාරක් පහත් කරනවා. ලකුණු කරගත් තැනට හැඩ රේඛාවක් අඳිනවා. නැවත අපි ඒ අගය තියෙනවද කියලා බලනවා. උරේසල දෙකට බෙදලාගත් අගයට අඟල් භාගයක් එකතු කරලා අපි මෙතනින් ලකුණු කරනවා. දැන් කර අතරට බෙදලා එන අගය ඇල රේඛාවේ මේ විදිහට ලකුණු කරනවා. එතන ඉඳලා බ්ලවුස් එකේ උස මේ විදිහට ලකුණු කරනවා. ඒ විදිහටම පපුවේ දක්වා උසත් අපි මේ විදිහට ලකුණු කරනවා. ලකුණු කරගත් තැන්වලට හරස් රේඛාවල් අඳිනවා. අපි දැන් අත්කට අඳින්නයි හදන්නේ. අපි මෙතන ඉඳලා ටේප් එක කෙලින් තියලා මැද හොයාගෙන උරේස ලකුණු කර අගෙන් භාගයක් අඩු කරලා මෙතන ලකුණු කරනවා. දැන් එතනින් ඇල රේඛාවක් අඳිනවා. පපුව හතරට බෙදලා එන අගයට අඟල් එකමාරක් එකතු කරලා අපි මේ රේඛාවේ ලකුණු කරනවා. ඊට පස්සේ මේ විදියට අත්කට හැඩ කරලා අඳිනවා. ඉන හතරට බෙදලා දෙකක් එකතු කරලා ඉන රේඛාවේ ලකුණු කරනවා. මේ විදියට අංශයේ රේඛාව අඳිනවා. පපුව අතර පරතරය දෙකට බෙදලා ඉන රේඛාවෙත් පපුව දක්වා උස රේඛාවෙත් මේ විදියට ලකුණු කරනවා. මේ විදිහට රේඛාවක් ඇඳලා අඟල් භාගයේ බගින් දෙපැත්තට තියලා ඩාට් හැඩ ඇඳ ගන්නවා. අංශයේ පැත්තෙන් අඟල් භාගයක් ඉහළට ඔසවලා රේඛාවක් ඇඳ ගන්නවා. අපි මෙතනින් අඟල් 4කුත් කර ගැඹුර විදිහට අඟල් 5කුත් ලකුණු කරලා කර හැඩය අඳිනවා. දැන් පිටුපස බ්ලොක් එක අපි ඇඳලා ඉවරයි. දැන් තියෙන අපිට කපා ගන්න. පිටුපස බ්ලොක් එක ආධාර කරගෙන තමයි අපි ඉදිරිපස බ්ලොක් එක හදාගන්නේ. අඟල් භාගයක් මේ විදිහට නමලා බ්ලොක් එක තියලා කපා ගන්නවා. ඉදිරිපස බ්ලොක් එකේ අත්කට මේ විදිහට ගැඹුරු කර ගන්නවා. ඉදිරිපස පළුවෙත් මේ විදියට ඩාට් සකසා ගන්නවා. ඉදිරිපස පළුවේ ඩාට් සකසා ගැනීමේදී පිටුපස පළුවට වඩා ගල් එකමාරක් අඩුවෙන් ඩාට් සකසා ගත යුතුයි.
දැන් අපි fill material එකට block එක තියලා pin කරගෙන මේ විදියට කපා ගන්නවා. ඒ වගේම ඉදිරිපස කොටසත් මේ විදියට කපා ගන්නවා. දැන් අපි ගවුමේ අත් කොටසේ බ්ලොක් එක හදා ගන්නයි යන්නේ. අපි මුලින්ම මේ විදියට ඉරක් ගහගමු. එතන ඉඳලා පහළට අඟල් 1.5ක් ලකුණු කරනවා. අඟල් 1.5ක් ලකුණු කර තැන ඉඳලා අපි අඟල් 4.5ක් ලකුණු කරනවා. එතන ඉඳලා අපි හරස් රේඛාවක් අඳිනවා. අත්කට දෙකට බෙදලා අපි මේ හරස් රේඛාවේ ලකුණු කරනවා. දැන් මේ විදියට ඇල රේඛාවක් අඳිනවා. ඇල රේඛාව කොටස් 4කට බෙදෙනවා. මෙතනින් ඉහළට අඟල් භාගිකුත් මෙතනින් පහළට අඟල් භාගිකුත් ලකුණු කරනවා. අත්කට හැඩය මේ විදියට අඳිනවා. මෙතන ඉඳලා අඟල් 1.5ක් ලකුණු කරලා නැවත අපි අත්කට අඳ ගන්නවා. මෙතන ඉඳලා අඟල් 8.5ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. අත්කට දෙකට බෙදලා රැලි සඳහා අඟල් දෙකක් එකතු කරලා මේ විදියට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. අපි අතේ බ්ලොක් එක ඇඳලා ඉවරයි කපා ගන්නයි තියෙන්නේ. අපි ඉදිරිපස පළුවෙන් මේ විදිහට ටිකක් ගැඹුරු කරගමු. අපි ඉදිරිපස හඳුන ගන්න මේ විදිහට කට් මාක් එකක් දාගමු. මම ගවුම මහන්න ගත්තේ සිලික් මැටීරියල් එකක්නේ. ඒක පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා මම ඔයගලන්ට කොළයක් අරගෙන පැහැදිලි කරන්නම්. හිතන්න මේ කොළේ තමයි සාය කොටස කපා ගන්න හදන රෙද්ද කියලා. මේ රෙද්ද දෙකට නමලා නැවත ත්‍රිකෝණාකාර හැඩයට දෙකට නමා ගන්න. ඉන හතරට බෙදලා ඉන අගයට මෙහුම් වාසිත් එකතු කරලා ටේප් එක මේ විදියට සලකුණු කරගෙන ඉන හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට සාය උස ලකුණු කරලා හැඩේ ඇඳගෙන සාය කපා ගන්නවා. ඕගොල්ලෝ සායට රැළි එකතු කරගන්නවා නම් මෙහුම් වාසි වලට අමතරව තව අඟල් 5ක් 6ක ප්‍රමාණයක් එකතු කරගන්න. කපාගත්තු ලයිනින් කොටස් මේ විදිහට සිලික් මැටීරියල් එකට තියලා කපා ගන්න. මේ තියෙන්නේ අත්කට උරහිසට සම්බන්ධ කරන රෙදි කොටස් දෙක. මේ තියෙන්නේ අපි ගවුමට අවශ්‍ය ලයිනින් එක. මේ අපි කපාගත්ත සාය කොටස. මේ ගවුමට අවශ්‍ය ඉලාස්ටික්. මුලින්ම අපි මේ අඟල් 12ක් දිග රෙදි කොටස දෙකට නමලා මෙහුමක් ගහ ගන්නවා. ඊට පස්සේ ඕවලක් කරනවා. අඟල් 7ක් දිග ඉලාස්ටික් කොටසක් අරගෙන පටිය ඇතුළට යවලා රැලි කරගන්නවා. රැලි කරලා දෙපැත්ත ටැග් කරගන්නවා.
හැලි කරගත් පටි දෙක මේ විදිහට කරට තියලා පැක් කර ගන්නවා. දැන් මේ විදිහට ලයිනින් එක උඩින් තියලා මහ ගන්නවා. කට් මාක් දාලා අනිත් පැත්තට හරවලා අවුට්ලයින් කරගන්නවා. දැන් අපි මේ ඩාට් හතර මහගමු. පිටිපස පළුවත් ඉදිරිපස පළුව සේම මහලා අවසන් කරගන්න. මෙතන අඟල් භාගයේ පමණ මෙහුමක් ගහගන්නවා. ඊට පස්සේ අඟල් 4ක පමණ හීන ඉලාස්ටික් යවලා පොඩ්ඩක් රැලි කරගන්නවා. එතකොට පිටිපස්සේ කර ගොඩක් ලස්සනයි. ලොකු නූලක් ගහලා අත් දෙකම රැලි කරගන්න. මේ රෙදි කොටස් දෙක අතේ බෑන්ඩ් එක සඳහා කපාගත් රෙදි කොටස් දෙක. මුලින්ම රෙදි කොටස් දෙකට නමලා මෙහුමක් ගහගන්න. අඟල් 6ක පමණ ඉලාස්ටික් කොටසක් දාගන්න. අත දෙකට නමලා මැද හොයාගෙන රැලි කරගන්නවා. ඊළඟට අපි ඉලාස්ටික් බෑන්ඩ් එක අතට මේ විදියට අල්ලගන්නවා. දැන් අපි අත ගවුමට අල්ලගන්නයි යන්නේ. මෙහි මැද හොයාගෙන අතෙත් මැද සලකුණු කරගෙන මේ විදියට අත ගවුමට අල්ලගන්නවා. දෙපැත්තම මේ විදියට කරගන්නවා. ලයිනින් එක දෙපැත්ත මහගන්න. ඊළඟට සාය කොටසේ සිලික් මැටීරියල් එක රැලි කරගන්න. ගවුමේ උඩ කොටසේ ඉන මැනලා ඉනේ ගාන්න හිටින විදියට ගවුමේ සායේ රැලි සකසා ගන්න ඕන. ගවුමේ උඩ කොටසේ අංශයත් සායේ අංශයත් මහගන්න ඕන. ගවුමේ හා සායේ අංශ මූට්ටු කර අවසන් කරලා සායේ කන පිටට හරවලා ගවුමේ හැට්ට කොටසේ හොඳ පිට සායේ කොටසේ හොඳ පිටට තියලා ගවුම ජොයින් කර ගන්න ඕන.
දැන් මේ විදිහට අපි ගවුමට ෂිප් එක අල්ල ගන්නවා. දැන් වාටියේ මාලා ගවුම අවසන් කර ගන්නවා.